Voy a volver más. Un segundo, que no estoy haciendo de vuelta para acá. Thank you.
ලස්සන කොටුව පිරෙන්නේ කියන්නේ. නැන්නේ පොළවට
අනිත් කොටුවේ දැන් කොටුව මෙන්නවා ඒ කොටුව යන ගාන තව පොඩි කොටුව ¿Qué es lo que?
ගැලියක් තමයි එකම ෆුල් එක ඔක්කොම ඉන්නේ. ඒ අමුතු ගැලියල තියෙන ඔයාලට පුදුම වෙනවා. ගැලිය පිළිගන්න. පුතියර Thank you.
Yeah.
ඉස්සරේ තාම ප්‍රැක්ටිස් කරනවා මේ රාහුල් ලකිල්ල එපා කියන්නේ තමයි ලකන් තාම මට තමයි මේ වයි Yeah,
අසායක 30 28 අවසානයේ ඔක්කොම එක ගන්න. ඉවරේ මුළු කන්ති ඔක්කොම කැලේ එක ගන්න. ෆිනිෂින්. යක එක කැලේ සිදුවෙන්න එක ගන්න පොර වෙනවද? වේ කොයි වේ බලන් ඉන්නවා. විසැ කිලි කිලි. දාල් කොයි කිලි. ඒක
Thank you.
Thank you.
Thank you.
ආදී කුමාරයෝ සමීර සම්පත සම්පත සමු මාමීන සමු මත සමත සම මොයනේ මොයනේ සා ඒ මොයි ගොර අපතන සම්පත්තු කියනක නෑ අද තයන්න කියක ජපන් භාෂා නෑ ඒ සම්පත්තු දැන් මගේ කියන මගේ සමන් දෙගුවර මගේ ජපන් වල සමන්තා තව කියන කෝ නෑ තාය සමන්තා යකර මේක ගැලපෙන විදිහට තමයි නම් ලියන්න කරන්නේ මේක ලියන්න බෑ ඉතින්
සිව්වේ කියන්නේ මේ දෙකේ ඔය ඉගෙන ගියා කොහොමද කියන්නේ අපි සීයේ යන මේ දෙකේ Thank you.
විරාජි ජූපිටර් කතා විරාජි කියන එක විනා මොකද නම විනා විරාජි විරාජි තමයි විරාජි බල වචන අපේ සමන්තාදී නේද විරාජි ස්ටෙප් ටික කවුරු කියන්න ඕනේ නැහැ. ඒ ස්ටෙප් ටික බයි ස්ටෙප් මේක දීලා තියෙන්නේ ලියන පිළිවෙල හැමගෙන වටහගෙන. ඒක පුරුදු වෙන්න ඕනේ නැහැ. කෙලිම අකුර පුරුදු වෙන්න. ස්ටෙප් ටික පුරුදු වෙන්න දැන් නැහැ. අකුරෙන් පුරුදු වෙන්න. ඒ නිසා මේ ඒක පුරුදු වෙන්න මේ ඒ මේක දීලා තියෙන්නේ 1 2 3 කියලා ලියන විදිහ මතක තියාගන්න. ඒකට අරන් දාලා තියෙන්නේ. සමහර කඩේ ඇලි ඒකට ඉන්නවා.
පස්සේ ආ වින්ටර් එකගෙන කොට මේ වින්ටර් එක නගානවල හිම වරන නීල් රැකද වරන අපි ඉන්න අපිට වගේ මේ සාමාන්‍ය මම හිතියේ සුවාගෙන නගානවල සුවාගෙන හරි මංග ලොකු වැවක් තියෙනවා පරි වැවක් තියෙනවා අර කඳු පන්තිය මට වෙච්ච මේ සාමුවක් වගේ දැන් හිතන සුවාවල ඉන්න රෝම කරනවා වටේම කඳු තියෙනවා ඒතර සාමුවක ඉඳන් තමයි මේ මෙතන බව හැදලා තියෙන්නේ ඒක නිසා අර මේ හිම වැඩි වටේන්නේ කඳු වැඩි හිම වෙනවා අර සාමුව හිම වැඩෙන්නේ සීතලයි කොහොමද දන්නවද දෙලෙන්නේ මයිනස් 18යි ආරෙන්නේ නේ උදේට ටොයිලට් ටැප් ඔක්කොම ගත්තලා තියෙන්නේ අපි අරන් කඩේකින් තමයි මේ මූණකට හොදගෙන මොකක්ද දාලා යන්නේ. ඔව් ගෙතර ඔක්කොම ගල් ඔවිල ඔක්කොම ගල් වෙලා තියෙනවා. හරි ඒ සිරාකට ටැප් වල ඔතුර එන්න. දැන් වා ඔව් ටැප් එක ගන්න. හොඳ අපාර්ට්මන්ට් වල බටත් රත් වෙන නැහැ. ඒ කාලේ මේ කරන්ට් එකයි මේ ගෑසු වැඩි ගන්න. මොකද වැඩි වෙච්චම අර හීට් එකනේ දාලා තියෙන්නේ. අපි ස්කෝල් පාර්ට්මන්ට් පරණයි. ඒවත් හීට් එකනේ දාලා තිබෙන්නේ. දේඩ තමයි ඒක ටැප් එක චූට්ට කරලා දෙන්නේ එලි වෙනකම් ටැප් එක වැහුවොත් තමයි ගල් වෙන්නේ දිගට වතුර එනවනේ චූට්ට කරලා දෙන්නේ එතකොට වතුර එනවා කොමඩ් එකේ කරන් දෙන්නේ නැහැ කොමඩ් එක ගල් කඩස් දුන්නේ ඒක කොමඩ් එකේ වතුර ටික මේ මේ වාහනේ වාහනේ වීදුරුවේ එහෙම සෙන්ටිමීටර භාගයක් වගේ අයිස් තට්ටුවක් බැඳලා දෙන්නේ ඒක වතුර වැටෙන්න ඕනේ අයිස් නිකන් බැඳලා ඊට පස්සේ දැන් අර ඔයි ලොකෝ මිදෙනවා ඒ නිසා හැමදාම නයි වින්ටර් එකට වාහන ස්ටාර්ට් කරලා සාමාන්‍ය පෑ කල කරලා තියනවා කියලා තමයි එළවන්න බට නැත්තම් අර ස්ටාර්ට් කරලා යන්න හොඳ නැහැ ඇතුළ ඔක්කොම ගල් වෙලා නැන්නේ අර මේ මුදේට මේ 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 වීදුරුවේ වෙනම අර ඔයි වලට දාන්න තියෙන කොළපාට ali liquid එක ඒක දැම්මම ගල් වෙන්නේ නැහැ වතුර ටික ඒත් අර මේ මුදේට නැහැ ඉතින් අයිස් ටක් වෙන්නේ අරක් ගෙවුවත් එන්නේ නැහැ කටවල් වල සයිස් වෙන්නලා තියෙන්නේ එතින් බලන්න වතුර ටික ගන්න නැත්නම් කටවල් වල වෙන්නලා තියෙන්නේ එන්නේ ඒකින්ද අපි ගෑස් එකේ මේ කේතලේ තියලා වතුර එකක් අරන් ගිහලා දාන වීදුරුව වීදුරුවට දැම්මා භාගයක් දිවල ඒක භාගය ආයි ගල්ලු උන් වතුර දෙපාරක් දාන්න මේක මේ ඊට පාර යන ඔක්කොම 20 අර පාරේ තකම අර දැන් යූරියකට වගේ එකක් තියෙනවා ඒක දාන්න. ආන්ඩෙන් යන පාර දාන එකට අයිස් දිය වෙනවා. බට් පාරේ ලාවට දෙනවා අයිස් තර. ඔක්කොම යන්නේ 20. මෙහෙම දුර තියාගෙන වාහන දෙයක් අතර මීටර 5ක් අතර දුර ගියත් 20 යන මොකද බ්‍රේක් ගහවට අහන්නේ. බ්‍රේක් ගහවම වාහනේ දීලා දැන් 20 එහෙමීට යන්නේ. එපා වෙනවා වික්ටර් එක නේද? ඔය වෙන අපිත් අර ඕටාවක් හඳු 5ක් අතර ගන්න දැන් බූත් දාලා ඉන්නේ. හරි. ඒකේ ඔකල බ්‍රේක් කරන්නේ දැන් ගියාරවස් තලයි. ඒ වගේම ෆන් එක තමයි මේ බෝඩ් පදින්න. කන්ද ගියා සල්ලි ගෙවුවා, කිට් එක ගත්තා, බෝඩ් එක ගත්තා. ගන්න දේ සිවි බිලි ගාවේ. අර හිම පදින්නේ නැහැ. හිම පදින්නේ කෙනා අර චූන් වගේ පේනවා නේද? හිම පදින්නේ නිකන් හිමේ පදින්න බෑ හිම. ඒකට වෙනම මැෂින් ගාලා තලන හිම. හිම තල්ලා තමයි හදලා වෙනම හදනවා ඒක. ඒ හදන්න තු නිකන් පදින්න බෑ. හිම ගොඩේ අර ස්නෝ බෝඩ් එක දාලා පැනකම් යක වෙනවා මේ කඩ ගොඩේ ගියාම චොක්කල යක්ක ගන්න. අර ගන්න පල හදන්න ඕනේ. ඒකමත් මේ උන්ගේ සල්ලි දීලා කිට් ඔක්කොම දීලා රෙන්ට් එකට ගන්න. කිට් එක ගත්තා බෝඩ් එකයි ඔක්කොම එක ගත්තා. අර තියෙන අර වෙන තීව නැහැ මම. එල්ලෙන යන්නේ. ඒක ඉඳ ගත්තා බෝඩ් එක තා. දැන් උඩට යන පන්දුරට ගිහලා උඩ ගේගෙන ඒක පැන්න එතන එන්න වලින් දුන්නේ. එහෙම ආවා ඒක පල්ලෙහාට ආයාර ගන්න එක උඩට. මේ ෆුල් ෂෝ නේ. අනික දැන් පේනා වෙන මේකයි අර හිම තල්ලා තින්න අරගෙන වැටුනහම කොහොමද දන්නවද පොලේ ගහුවා හිම ගේ පැටලා ආවට පස්සේ ගෙදර ඇවිල්ලා දවසක් කියලා නිදාගන්න අඟපත ඔක්කොම නිදාගන්න වැඩ කාරුන් ඩවුල් ගන්න උන් වැටෙන්නේ නැහැ අපි ඉදි වැඩක් මුකෙන් බලන් බිනම් වගේලා බෝඩ් එක අම්ලේ ඉබර එලර මේ ඔක්කොම හිතෝ ගෙදර ආවට පොඩි දවස් දෙකක් කරලා රෙස්ට් කරන්න මේ හිම වදින කෙනාද මගේ මම මෙහෙත් බෝඩ් එක කරන් ආවා මේ ආව කරන් ආව බෝඩ් එක මේ මොකද්ද මේ ටීවී කාර කරන් ගිහලා අපිට ඒක හයි කරන් ඉන්නේ අර සෙට් එක ගන්න ගිහලා හයි කරන් ඉන්නේ හරි නගයි නගන ලස්සනයි මේ නගන වල සුන්දර වැට කැවෝ මා මේ සමර් එකට බලන්න එන සීන් එක හරි නගා හරි දවසේ
කපුචෝ කියන්නේ ප්‍රින්සිපල්. ඒ කියන්නේ සාමාන්‍ය ඉස්කෝල වල මේ ප්‍රින්සිපල් නේ. ප්‍රෙසිඩන්ට් ප්‍රින්සිපල්. මේ ප්‍රෙසිඩන්ට් කියලා ප්‍රෙසිඩන්ට් නෙමෙයි ප්‍රින්සිපල් කපුචෝ. මේ ප්‍රෙසිඩන්ට් කියලා ප්‍රෙසිඩන්ට් නෙමෙයි ප්‍රින්සිපල්. දැන් අපේ කපුචෝ කවුද? පෝචෝ කියන්නේ මේ ප්‍රින්සිපල් තමයි. ගපුචෝ කියන්නේ ප්‍රින්සිපල් වගේ. අපේ ගපුචෝ එහෙල මේ අර අපේ මේ කවුද? මොකද මේ? මම අම්මලා. විජේසෙන්සේ. විජේසෙන්සේ තමයි ගපුචෝ. මේ ඔක්කොම විජේසෙන්සේගේ සිලබස් එකට අපි කරා ගත්තා. නගයි හරින්න නගයි කියන එකත් ගන්නවා. මේ නගයි කියන එකත් අපි පාවිච්චි කරනවා මොකද මේ? නගයි යාවේ කොනෝ මිචිවා නගයි ගමනක් ඇදේ මේ අද ගමන නගයි නේද අද ගමන දිගයි නේද කියන කෙනා නගයි දිගයි කියන තර ගමන දිගයි අනම්මන කියන කෙනා නගයි කියලා වාචික කරනවා දැන් සුදි අචිසුචිම තාතයි තකයි කියන එක මේ ආමික සිංගල ලියලා තිනවා මේ උසයි උසයි කියන එකක් තිනවා මිලා දෙකයි කියන එකක් තකයි මේ expensive ඊළඟට කෝකෝ කෝකෝ කියන්නේ high school ඒ කියන්නේ අපේ A level school එකට නම් කෝකෝ කියන්නේ A තකාෂි කියන එකක් තියෙනවා මේ ජයක ජපාන් සර් එක තකාෂි කියන එකක් උගක් කට්ටිය ඉන්නවනේ නෑ කොන බෂි ඒ බෂි කියන්නේ මේ හෂි කියන්නේ පාල ඒක ඒක ඒ තකාෂි කියන්නේ උස පාලම් වගේ කියලා තමයි මේක තේරුම ඒක වරයි ඒක ජපාන් මේ සර් නේම් එක ඒක තේරුම ඇවිල්ලා මේ තකායි කියන උසයි හෂි කියන්නේ පාලම ඒක දිහට හෂි ඔබලංග කරා ජපාන් වචන වලට දාගන්න මේ හෂි කියන්නේ පාලම කෝසොකු කියන්නේ හයිවේ හයිවේ කියන්නේ කෝසොකු කියන්නේ මේ අපේ හයිවේ එක නේ අපි ලංකාවේදී අලුත් දෙයක් නේද හයිවේ ඒ තකාෂි කොම් මතක නෑ මේ දන්නවනේ මේ අතන ගෝල් පේස් එක ඉස්සරහ තියෙන ජපාන් රෙස්ටෝරන්ට් එකත් මේ කුණබෂි ඒ කුණබෂි කුණබෂි ඒක කුණබෂි තමයි ලංකාවේ ප්‍රසිද්ධම පාරම් රෙස්ටෝරන්ට් එක. කුණබෂි පොත තාහනේ ගණන්. තාහයි. ඒකෙන් අපි දෙතුන් පාරක් ගියා කුණබෂිගේ අර කෑම පොඩ්ඩයි එන්න ගන්න. ඒක හරියන්නේ අර ඊට මෙයාට දෙයක් තුනක් තියෙනවා. අපි පස්සේ යන්න. මේ ක්ලාස් එක වෙනකොට යක්කා. තාහයි. ඒකයි මේ කට්ටිය දැන් අරන් ගියා ගෙවල් වෙනවා පොඩු දෙයක් කන්නේ පුරුදු වෙනවද නේද නේද පුරුදු නැහැ කට්ටිය මේ මම කර පොඩු දෙයක් කර පුරුදු වෙන්නේ නැවන් මේක තමයි චූටක් එක ලාස් යසුයි කියන්නේ ලාභ. මේ ලාභයි කියන්නේ
කියන වගේම දැන් ඒක පාවිච්චි කරන තැන මේක කියනවා නේ යසුයි කියන්නේ ලාභයි යසූරි යසූරි කියන්නේ ඒ කියන්නේ අර අර සේල් සේල් ලාභ නම් අඩවල ගන්න සේල් අවුරුදු සේල් නම් ඒක තමයි යසූරි කියන්නේ ලාභෙට සේල් 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 නේද යසූරි අංශි අංශි කියන එක තමයි පාවිච්චි කරනවා මේ 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 අංශි සිටක වාසය කියන්නේ මේ බය වෙන්න එපා මම බය වෙන්න එපා ඒක මොකද සිංහල තනි වචනක් නේ බය වෙන්න එපා නෑ බය වෙන්න එපා මොනවා නෝබිය නෝබිය ඒ වගේ නෙමෙයි බඩ බය නැති වෙන්න ඕනේ තමයි නෝබිය කියන වචන හරියට ඒකෙන් අපි දැන් කාර් හරි කොහේ හරි යනවා අපි කියමු කැල කෙල්ලෙක් හරි වක්කලෙක් යනවා ඊපස්සේ අපි කියන අංශි සිදු ගසා කොහ කරන්නේ බය වෙන්න එපා ටිකේ ඉන්න මම බලා ගන්න අංශි සිදු ගසා ඕන කොහ මම බලා ගන්න අංශි සිදු ගසා ඊපස්සේ අංශෙන් අංශෙන් කියන්නේ සේෆ් සේෆ් කියන්නේ මේ ආරක්ෂිත අන්න එක ජපන් දැන් ඔය කම්පැනිස් වල හැම එකම ගහන දාලා තියෙනවා ඈ අන්න අන්සෙන් ඩයිස් ඩයිචි කියන්නේ ඩයිසි ඩයි කියන්නේ ඩයි එක එක තමයි සේෆ්ටි ෆස්ට් ෆස්ට් කියන එක තමයි ඩයිචි කියන එක තමයි ඔව් ෆස්ට්ම තමයි සේෆ්ටි ෆස්ට් අන්සෙන් ඩයිචි ඒක අර සම්පෙන්න ලොකුවට ගහලා තියෙන මේක අන්සෙන් ඩයිචි අර මෙහෙත් ඔය ජපන් ජපන් කම්පැනිස් මොනවාරි මේ මේ ප්‍රොජෙක්ට් කරනකොට මගේ ඉස්සරව ගහන අන්සෙන් ඩයිචි කියලා ලොකුවට ගහලා තියෙන මේක මොකටද බලන්න යන්නේ අන්සෙන් ඩයිචි 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 කියන්නේ මේ සේෆ්ටි තමයි නම්බර් 1 නම්බර් 1 පළවෙනි එකේ සේෆ්ටි සේෆ්ටි ෆස්ට් පළමු ආරස අන්තර පළමු ආරස කවුද එක්කනේ මේ ටික ලියලා තිබ්බා මේ ටික ලියලා නේ කල්ලාද නේ අපි ඉස්සරහින් ඉන්නේ නෑ අපි පිටු ඉස්සරහින් ඉන්නේ හරි ඊවාසි ඉරෝ ඉරෝ ෂෝ ඔව් හැමකේ නම් අපි බහුපාය යන්න බා අපි හැමකේ නම් කරුණාවෙන් ඉලා සිටින්න ඒකයි ලියපු කෙනා අතර මේ කෑල මේ 460 ගේන මේ මේ ඉරෝටි ඔයගොල්ලන් කරාද ඉරෝ ඉරෝ කියන්නේ පාට පාට මොනවද කරේ කරේ නැහැ ඈ
දේන්ගත මොනවද? මොන විතරද කිව්වා? මේ ජපාන් නේද කියන්නේ? මේ තරහ ජපාන් බලු. නිල් එතකොට අනේ මේ දෙන්නට විතරද කරේ? අනික කර කර නේද? අපේ තමයි මම ඉස්සලා පළවෙනි පාරම මම පාටි කරා. ඒක තියාර මේ ලෙසන් එකේ තියෙන. මේ අපේ පාඩම් වල තියෙනවා ඉස්සලා පාඩම්. ආ දැන් මම පාටි කරනවා පාටි. ඊරෝ කියන පාඩම. මේක තියෙන ඊරෝ පාඩ කෙන්ෂෝ. කෙන්ෂෝ ගේ ටයිම් වලින් කරාද. තොකුෂෝ. තොකුෂෝ කියන්නේ විශේෂ පාඩම්. ඒ වගේ නේ මෙතන දෙලා මේ ඉරෝවිව. දැන් ඉරෝ කියන්නේ පාට වගේ තමයි. දැන් මේ ඉරෝ. ඉරෝ ඉරෝ කියවම එක එක දේ. ඊපස්සේ අපි කියන අපි මාක් කරේ වෙලා ඉන්නේ තමයි කියෝ හොබිය නැත. ඉරෝ ඉරෝ ඉවරයි නේද? එක එකව කියවන්න බා. ඉරෝ ඉරෝ කියන්නේ එක එකව. ඉරෝ ඉරෝ ඉවරයි නේද? එක එකව ඒවත් කතා කරලා තුන් අදුවට පාවිච්චි කරනවා. ඊරෝ ඊරෝ කියන එක අවුචිනෝ. උචිනවා ඊරෝ ඊරෝ අරිමස්. අපේ ගෙදර එක එකව තියෙනවා. ඒක නිසා කික් මිනි කිතක ඔස. දෙල් කෙනෙක් කිය අපේ ගෙදර එක එකව තියෙනවා යම් බලන්න. ඊරෝ ඊරෝ. ඉරෝ ඉරෝ කියන පැමිණි පාවිච්චි කරනවා මම. ඉරෝ ඉරෝ ඉවරන දවසයි ඉරෝ ඉරෝ ආරිමස්නේ. ආ. ඒකිට ගහම ආ. කොන උචින ඉරෝ ඉරෝ ආරිමස්නේ. එක එක වලින් යන අපේ. කීකට කියන්න ඕනේ නේද? ඉරෝ ඉරෝ ගාම ඔක්කොම කවර කරනවා. ඉරෝ ඉරෝ. ආ දැන් පාරක් කියනවා ඒක හරි. ඉරෝ. ඒක ඉරෝ ඉරෝ. මේක ඉරෝ කියන එක තමයි ප්‍රධානම. පාට කියන සංකේ ඉරෝ. සිරෝ සිරෝ කියන්නේ වයිට් ඒක මේ සිරෝ කියන්නේ සිරෝයි මේ පාටද කියන්නේ සුදු පාට කියන්නේ සිරෝයි ඒ මේ ඒ පාට ෆැමිලියම අර මේ ඊකේඕසි වගේ තමයි ඊකේඕසි කරන්නේ නේද ඔතන ඊකේඕසි වල කොහොම නැත යන අර්ථය කොහොමද කියන්නේ කුණයි මේ ඊ එක Q වෙලා Q9. එතකොට මේ පාට වලත් තියෙනවා ඊ කේස් වලද පාට සුදු පාට නැහැ කියන්නේ සිරෝ Q9. මේ ඊ කේස් වල සමානයි නේ. මේ පාට තුනකදී ඊ වලින් වෙන පාට ඔක්කොම ඊ කේස් වලට සමානයි දැන් තමයි. නැත්නම් එහෙම නේද? Q9. ඊරෝ ඊරෝ උදාහරණයක් මොකක්ද? මොන පුරස්ම ජොසේවා මිනා සිරෝ කොහේ? මේ බන්දේ ඔක්කොම ගෑනෝ මේ සුනේ. සිරෝ කොහේ? අන්න ඒ වගේ මොකක් හරි අර මොකක් හරි දෙයකින් මතක ඔළුවට වැටෙන්නේ නැහැ නේද? ඔළුවට වැටෙන දෙයකින් මතක තියාගන්න මොකක් හරි. සිරෝ කොහේ? ඔක්කොම මින්න කියන ඔක්කොම
උචින කුරාසන ජොසේවා මින්න සිරෝදෙස් මින්න සිරෝකුතේ සිරෝකුතේ විජින්දෙස් විජින් කියන්නේ විජින් කියන්නේ ලස්සනයි රූප සුන්දර මින්න සිරෝකුතේ විජින්දෙස් මින්න කියන්නේ සුදුරු වගේ විජින් කියන්නේ අර අනේ කල් කියන්නේ විජින් මේ විජින් කියන්නේ මොකද ලස්සන විතරක් ලස්සන කියන්නේ මොකද සිංහල වලින් විජින් කියන්නේ මොකද ගොඩක් ලස්සන පණ වචන නැද්ද අරෝමා තමයි විජින් රෝමා රෝමා විජින් කියන්නේ අර කොල්ලෝ එහෙම කතා කරයි දැන් මේ ලස්සන කියලා අනු ජෝසෙෆ් විජින් දෙස් නේ අරම ආවිජින් තමයි අනු විජින් දෙස් නේ ආයිස් වගේ විජින් දෙස් නේ අර කී ලස්සනයි ආයිස් වගේ විජින් දෙස් ලස්සුනි පච්චු බොම කුරෝයි කුරෝයි කියන්නේ කළු බ්ලැක් අර කොකුබන් මේ කොකුබන් බ්ලැක් බෝඩ් කියන එක අර අරගෙන අපි ඉස්කෝලේ ලිය බ්ලැක් බෝඩ් එකේ නා ඒ කොකුබන් මේ කුරෝජි කියන්නේ ප්‍රොෆිට් කියන්නේ ලාභය නැත්නම් අකජි කියන්නේ අලාභය කුරොසුමි කියන්නේ කුරොසුමි කියන්නේ අර මේ මේ කරසු කුරොසුමි ගල්ලා නුර කුරොසුමි කියන්නේ ගල් කරුණු මේ ඒ ගල් අඟුරු වලින් තමයි අර මේ මේ ගල් අඟුරු ටේස්ට් එකෙන් තමයි කංජේම ලියන්නේ අර පින්සල ලියද්දි පින්සල එකක් දැකලා දිනවනේ මේ වලේ පින්සල මෙන්නා කල්පාර ඒ ඒලියන්නේ ඒ කුරුම කියන්නේ ගල්ලාම දිය කරපු සාරේ වගේ තමයි කියන්නේ. ඒ වගේ ටැටූස් ගන්න කුරුසුම්. ඒ ජපානයේ මේ ටැටූස් ගන්න මේ මේ පාට තමයි කුරුසුම් කියන්නේ කළු පාට. ඒ ජපාන් කළු පාට පිටරයි. ඒක ජපානයේම ගෙනන. මම දැන් දෙක තුනක් ගෙනාවා ඒක එක එක අයිස්සුව. මෝතල් දෙකක් ගෙනා ගෙන ගත්තම එන්නේ කර. ඒ එක එක අයිල්ලා ගියා ටැටූස් ගන්න ඒක ගෙන දුන්නේ. කුරුසුම් කුරුසුමි ජපාන් ඉන්ට් එකකට ගහන්න කියන්නේ නැහැ නේ කුරුසුමි. ජපාන් ඉන්ට් එකට ටැටූස් වල බෙස්ට් නේ. ඒක පිටරට වෙනකොට වල්ලා හදන්නේ නැහැ ජපානයේ මලිම නේ මේ යනවා කුරුසුමි. මේ කුරුසුමි කියලා තමයි කියන්නේ කුරුසුමි කියලා නේ. ප්‍රසිද්ධයි.
සෙහි අකාගෙන රතුනේ